අයිබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අද දවසේදීත් සෙනෙහසෙන් යුතුව සෙනෙහස සමගින් එකතු වෙන ඔබ සියලු දෙනාටම ජීවිතේ අපි කතා කරද්දී අපි කොයිතරම්නම් කතා කරන දේවල් වලින් ධනාත්මක දේවල් කතා කරනවාද අපි කතා කරන දේවල් වලින් කොච්චර ඍණාත්මක දේවල් කතා කරනවාද බොහෝ වෙලාවට ඔබ මම නොදැනුවත්වම කතා කරනවා වන්නට පුළුවන් වන්නේ ඍණාත්මකම මාත්‍රකා ඍණාත්මකම කරුණු ඍණාත්මකම දේවල් ඇයි මෙහෙම වෙන්න හේතුව අපි කොහොමද ආකල්පමය වශයෙන් අපේ මේ තියෙන ඍණාත්මක ආකල්පවලට පොඩ්ඩක් ඉඩක් තියලා ධනාත්මක ආකල්පවලින් ඉදිරියට යන්නේ මෙන්න මේ කියන කාරණාවන් පිළිබඳව ඔබ මුහුණ දෙන ගැටලු මොනවද විශේෂයෙන්ම ආකල්පමය වශයෙන් ඔබ මුහුණ දෙන ගැටලු මොනවද මෙන්න මේ කියන කාරණා පිළිබඳව කතා බහ කරන්නට අද අපි සෙනෙහසින් සූදානම්ින් ඉන්නවා අද දවසේදීත් අපිත් එක්ක සුපුරුදු ලෙන්ගතු කමින් යුතුව එකතු වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ කථක ආචාර්ය සමාජ විද්‍යාව සහ මනෝවිද්‍යාව පිළිපද ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ සහකාර ශිෂ්‍ය අනුශාසක සුපේෂලා රත්නායක මිනිපිය අයිබෝන් කියලා පිළිගන්න අයිබෝන් වරෙන්දියා කතිකාචාර්ය තුමියනි අපි වැඩසටහනට ආරම්භයක් විදිහටම කතා කරමු අපි කතා කරන මාතෘකාවේ මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ ආකල්ප අපි හඳුන්වා දීමක් කරමු අපි කොහොමද අර්ථකථනය කරන්නේ මේ ආකල්ප ආකල්පයක් කියලා කියන්නේ පාරින්දයක් යම්කිසි දෙයක් සම්බන්ධව යම්කිසි සිද්ධියක් සම්බන්ධව පුද්ගලෙක් සම්බන්ධව අපි හිතන දේවල් අපිට දැනෙන දේවල් අපිට හිතන්න සලස්වන දේවල් වලට තමයි අපි සරලවම ආකල්පයක් කියලා කියන්නේ. එතකොට ආකල්පයක් කියන එක ගොඩනගෙන්න අනිවාර්යෙන්ම පුද්ගලයන්ට තියෙනවා මතක එවගේම අත්දැකීම් පුද්ගලයෝ ඉගෙනගත්ත විෂය ධාරාවන් විෂය පතයන් එවගේම එයාගේ ආශයන් හැඟීම් දැරීම් මේ හැම එකක්ම එකතු වෙලා තමයි ඕනම දෙයක් පිළිබඳව ආකල්පයක් කියන එක ගොඩනැගෙන්නේ. එතකොට කතිකාචාර්යතුමනි මේ ආකල්ප කියන දේවල් ගොඩනැගෙන තැන් අපිට හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ වගේ අවස්ථාවක ආකල්පයක් ගොඩනැගෙන පුළුවන්. මොන විදිහටද අපිට ඒක වර්ගීකරණය කරන්නට පුළුවන් මේ? පාරින්දේ අපි සමාජ විද්‍යාවෙදි ඉගෙන ගන්නවා සමාජානුයෝජක කාරක කියලා. ඒ කියන්නේ අපි සමාජයට එනකොට අපි දේවල් ඉගෙන ගන්න යම් යම් ආයතන තියෙනවා. අපි මුලින්ම දේවල් ඉගෙන ගන්නේ අපේ පවුලෙන්. අම්මගෙන් තාත්තගෙන් අපේ සහෝදර සහෝදරියන්ගෙන්. ඊට පස්සේ අපි එන්නේ පාසලට. පාසල තමයි හොඳම සමාජානුයෝජක කාරක ආයතනය වෙන්නේ. ඊන් පස්සේ අපේ සමකාලීන මිත්‍රයන්ගෙන් අපි දේවල් ඉගෙන ගන්නවා. ඒ වගේම අපි ජනමාධ්‍යෙන් sannivedanen දේවල් ඉගෙන ගන්නවා. ඒ වගේම අපි අදහන ආගමින් එහෙම නැත්නම් අපේ ආගමික පද්ධතියෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. එතකොට පුද්ගලයෙක්ගේ සමස්තයක් විදියට ගත්තහම ආකල්ප කියන ඒවා ගොඩනැගෙන අනිවාර්යෙන්ම මෙන්න මේ කියන සාධක බලපෑමක් වෙනවා. අපි ආකල්පමය පිළිබඳව කතා කරද්දී අපි බොහෝ වෙලාවට මම අර මුලින් සඳහන් කරපු විදිහට අපි බොහෝ වෙලාවට දකින්න කතිකාචාර්යතුමනි මේ අපි අතර තියෙන්නේ ධනාත්මක ආකල්ප වලට වඩා ඍණාත්මක ආකල්ප. ඔබ දකින්න විදිහට මේ සඳහා බලපාන හේතුව මොකක්ද? ඍණාත්මක ආකල්ප ගොඩනැගෙන්නේ පාරින්දයා තමන් ඇතුළෙන්මයි. ගොඩක් වෙලාවට අපි බලන්න උදෑසන අවදි වුණු වෙලාවේ ඉඳලා අපි වැඩට යන වෙලාවට එහෙම නැත්නම් අපි වැඩ කරන අතරතුරදී වැඩි වශයෙන්ම අපිට මිනිසුන්ගේ මූණ දකින්න හම්බ වෙනවනේ. ගොඩක් වෙලාවට ඉන්නේ කනස්සල්ලෙන්. තවත් දේවල් වලට චෝදනාත්මක ස්වරූපෙන් චෝදනා කරන ස්වරූපෙන් තමයි ඉන්නේ. ඔබ බලන්න සමාජ මාධ්‍ය ගිණුම් අරගෙන Facebook පිටුවල වෙන්න පුළුවන් WhatsApp status වල වෙන්න පුළුවන් හැම නිතරම තියෙන්නේ ඍණාත්මක ආකල්ප තමයි ඒ අය එළියට දාන්නේ. ඒකට හේතුව එදිනෙදා ජීවිතයේදී වැඩියෙන් ඔබ ආශ්‍රය කරන්නේ ඍණාත්මක අදහස් තියෙන ආකල්ප දරන පුද්ගලයෝ නම් ඔවුන්ගේ ජීවිතවලට ඉලක්ක නැත්තම් අරමුණු නැත්තම් වැඩි වශයෙන් ඉන්නේ ഘോഷාකාරී අනිත් අයගේ දේවල් වලට මැසිවිලි නගන පැමිණිලි කරන කට්ටියත් එක්ක නම් නිරන්තරයෙන් මේ අය වටා ගොඩනැගෙන්නේ ඍණාත්මක සිතුවිලි ධාරාවක්. ඉතින් දිගින් දිගටම ඍණාත්මක සිතුවිලි Tamanගේ ඇතුලෙන් ජනනය වෙනකොට මේක පුරුද්දක් බවට පරිවර්තනය වෙනවා. මේ පුරුද්ද දිගටම අරගෙන ගියාම Tamanගේ ජීවිතේ මේ ඍණාත්මක ආකල්ප වලින් බැහැර වෙන්න ඒ අයට බැරි වෙනවා. ඒක තමයි ගොඩක් වෙලාවට වර්තමාන සමාජ බහුතරයක් දෙනා ඍණාත්මක ආකල්ප ඇතුළෙම ගිලලා ඉන්න ප්‍රධානතම හේතුව. සමහර විට මේ කෙනෙක්ට හරි අවබෝධයක් නොතිබෙනවා වෙනට පුළුවන් මොකක්ද ඍණාත්මක ආකල්පයක් කියන්නේ මොකක්ද ධනාත්මක ආකල්පයක් කියන්නේ අපි කොහොමද හැම වෙලෙම මේ අපි කරන කියන දේවල් පිළිබඳ ඒ විශේෂේස්රන් පිළිබඳ අපි ධනාත්මක හිතන්නේ කියන කාරණා. ඇත්තටම කොහොමද අපි මේ දෙක වෙන් කරගන්නේ? ඕනම කෙනෙක්ට පොදුවේ ඇතිවෙන ආකල්පය තමයි අපිට දෙයක් පටන් ගන්න ආරම්භ කරන්න පටන් ගන්නකොටම ඒ අයට එනවා අපිට මේකට මූණ දෙන්න පුළුවන්ද
බැරිද පාරින්දයා ආකල්පයක් කියලා කියන්නේ හරියට Google search bar එක වගේ දෙයක් දැන් ඔබ Google කළොත් එහෙම කෝපි පානය කිරීමෙන් මගේ ඇස්වලට හානියක් සිද්ධ වෙනවාද කියලා Google එකේ අපිට search වෙන්නෙම කෝපි පානය කිරීම නිසා හානියට පත් වුණු සිද්ධි දාමයන් ඔබ Google එකේ search කරනවා කෝපි පානය කිරීමෙන් मगे फेनीम वर्धने करगाने के सेद ओबटे लबेन्ने एहा संबंध विच धनात्मक पिलितुरु टिकाक इतिंग फारेंदिया आकल्पत मेन्न में वगे ओब इल्लन देय हेमनत ओब मे ओबे अटिहितिंग एलियट दान दे तमय ओबट पेरला नवत वतावक लबेन्ने आकल्पत अन्ने ए विधियटमय ओब धनात्मक आकल्पेकिन इन्नवनं ඔබ ඉගෙන ගන්න දේ තුල වෙන්න පුළං ඔබ සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීම තුල වෙන්න පුළං ඕනෑම සිද්ධියකදී ඔබට ධනාත්මක විදිරියට යන්න පුළුවන් ඔබ ඍණාත්මක ආකල්පත් එක්ක ඍණාත්මක දේවල් එක ගනුදෙනු කරනවා නම් ඔබ වටා ගොඩනැගෙන්නේ ඒ ඍණාත්මක කාරණාවන් පෝෂණය කරන්න පුළුවන් හේතු සාධකයන් තමයි කතිකාචාරතුමනි මේ ආකල්ප වර්ධනය ගැන කතා කරද්දී අපේ ආකල්ප වර්ධනය වෙන ප්‍රධානම තැන තමයි පවුල කියලා කියන්නේ එහෙම නැත්නම් මේ කුටුම්බය කියලා කියන්නේ දෙමෝපිය විදිහට එහෙම නැත්නම් වැඩිහිටියෝ විදිහට කොහොමද මේ දරුවන්ගේ ආකල්ප පොඩි කාලේ ඉඳන්ම වර්ධනය කරන්නේ විශේෂයෙන්ම ධනාත්මක පැත්තට පාරෙන්දයා විශේෂයෙන්ම දැන් මනෝවිද්‍යා උපදේශනයේ මම නිරන්තරයෙන්ම නිරත වෙන නිසා මම දන්නවා ගොඩක් වෙලාවට මනෝවිද්‍යාත්මක ගැටලු අරගෙන මගේ ළඟට අවිලා කතා කරන ගොඩක් දරුවන්ගේ අතීතය පිරික්සලා බැලුවාම ඒ හැම කාරණාවකටම හේතු සාධක වෙලා තියෙන ඇලගේ පවුල සමහර විට බිඳුණු පවුල් වෙන්න පුළුවන් සමහර විට දික්කසාද වුණු දෙමෝපියන්ගේ පවුල් වෙන්න පුළුවන් එහෙම නැත්නම් පවුල් ඇතුලේ තියෙන විවිධ ගැටලු කාර්ය තත්වයන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් දෙමෝපියන්ට වෙන සම්බන්ධතා නිසා ඔවුන්ගේ දරුවන් මගහැරුණු අවස්ථාවන් වෙන්න පුළුවන් මේ වගේ විවිධ ගැටලුකාරී තත්වයන් වලින් තමයි මානසික ප්‍රශ්න වගේ දේවල් උනත් ඇති වෙන්නේ එතකොට පවුල තමයි ඉස්සෙල්ලම දරුවෙක්ට ආකල්ප ගොඩනගන්න පුළුවන් හොඳම තෝතැන්න වෙන්නේ. එතනදී ගෑනු ළමෙක්ට ගෞරව කරන්නේ කොහොමද? පරිසරයට ආදරය කරන්නේ කොහොමද? තමන් ඉගෙන ගන්න විෂය ධාරාවට ආදරය කරන්නේ කොහොමද? අනිත් අයත් එක්ක සමාජ සම්බන්ධතා තියාගන්නේ කොහොමද? තව කෙනෙක්ට ගෞරව කරන්නේ කොහොමද? තව කෙනෙක්ගේ මතවාදයට එකඟ වෙන්නේ කොහොමද? මේ වගේ ඉතාම සියුම් තැන් අපිට පවුලෙන් ගොඩනගන්න පුළුවන් පාරින්දයක්. පවුල තමයි කෙනෙක්ගේ ආකල්ප ගොඩනගන්න පුළුවන් හොඳම තැන. මේ පිළිබඳව කතා කරන්න තවත් බොහෝ දේ තියෙනවා හැබැයි ඊට මත්යෙන් අප සෝදානම් කෙටි විරාමයක් සඳහා යවන්නට විරාමෙන් අනතුරුව ඔබ යලිත් එකතුමානේ සෙනෙහස වැඩසටහනත් සමගින් කතිකාචාරතුමනි අපි විරාමයට මත්යෙන් කතා කරා පවුලකින් කොහොමද මේ දරුවෙකුගේ ආකල්ප වර්ධනය කරන්නේ කියන කාරණාව පිළිබඳ ඔබ බොහෝ වෙලාවට විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් එක්ක මුහු වෙන නිසා වෙයි ඔවුන්ගේ ගැටලු පිළිබඳව ඔබ හොඳින් අඳුරන නිසා වෙන්මයි මේ ප්‍රශ්න ඔබට යොමු කරන්නට හිතුනේ අපි විශ්වවිද්‍යාල දරුවෝ එහෙම නැත්නම් විද්‍යාර්ථීන් පිළිබඳ අවධානය යොමු කළොත් ඔබ දකින විදිහට ඔවුන්ගේ මොන මොන ආකල්පමය ගැටලුද තියෙන්නේ පාරින්දයා හැම ගැටලුවකටම මුල ඒ අයගේ ආකල්ප තමයි සමහර විට එන්නේ ආදර සම්බන්ධතාවයක් සම්බන්ධ ගැටලුවක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ශාස්ත්‍රීය කටයුත්තක් සම්බන්ධ වෙන්න පුළුවන් එහෙම නැත්නම් තමන්ගේ නේවාසිකාගාරේ ළඟම ඉන්න යාළුවත් එක්ක ඇතිවෙච්ච ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ හැම එකකටම මුල ආකල්පමය ගැටලුවක් තමයි පාරින්දයා එතකොට මේ දැන් මම උගන්වන්නේ කොළඹ විශ්වවිද්‍යාලය සහ සමකාලීන අපි ගනුදෙනු කරන විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තාම මේ තරුණ තරුණියන් හරිම උනන්දුයි හරිම තරංගකාරී ඒ වගේම දේවල් හරියට හොයනවා තමන්ගේ පුද්ගලික දියුණුවට යන්නේ කොහොමද කියන දේවල් තමන් ස්වයංක්‍රීයව හොයලා ඒ ගමන යන්න උන්ට අවබෝධයක් තියෙනවා හැබැයි ඔන්න ඔතනදී පුංචි එක අඩුපාඩුවක් මං දකිනව පාරින්ද ඒක අපිට හදාගන්න පුළුවන් ඒ තමයි ගොඩක් අවස්ථාවන් වලදී මෙයාලට මේ සහකම්පණිය කියන කාරණාව නැහැ බහුතරයකගේ නෙවෙයි සුළුතරයකගේදී සමහර වෙලාවට අපිට දැනෙනවා අපේ ළඟම ඉන්න කෙනා ඉන්නේ ප්‍රශ්නෙක කියලා. සමහර වෙලාවට ළඟම ඉන්න කෙනාට තමයි දැනෙන්නේ මෙයාට දැන් උදව්වක් ඕනි කියලා. එතකොට අපි පුංචි කාලේ ඉඳලම අනිත් අයගේ දේවල් තේරුම් ගන්න, එයාට ඇහුම්කන් දෙන්න, මොනවා හරි ගැටලුවක් ආවොත් එයාට අපිට වචනකින් හරි උදව්වක් කරන්න පුළුවන් වෙන විදිහට අපේ ආකල්ප අපි වර්ධනය කරගෙන තිබුණොත් ඒක ඉතාම වැදගත් වෙනවා විශේෂයෙන්ම විද්‍යාර්ථියෙක් විදිහට. මොකද අපි සමබර ජීවිතයක් ගත කරන්න ඕනනේ. අපි ශාස්ත්‍රීය කටයුතු වගේම අපිට
පුද්ගලික ජීවිතයක් තියෙනවා ඒ වගේම අපි ක්‍රීඩා කරන්න ඕන විශේෂ බාහිර පරිබාහිර ක්‍රියාකාරකම් කරන්න ඕන ඉතින් මේ දේවල් එක්ක මේ ආකල්ප සංවර්ධනය කර ගැනීමත් එක්ක තමයි පරින්දයා ගුණාත්මක විද්‍යාර්ථියෙක් විශ්වවිද්‍යාල පද්ධතිය බිහි වෙන්නේ එහෙම නැතුව ඔබ කොයිතරම් දුරට ඔබ පළමුවෙනි පන්තිය සාමාර්ථයක් ගත්තත් දෙවන පන්තිය ඉහළ සාමාර්ථයක් ගත්තත් ඒක ඇත්තටම සමාජයට වැඩක් වෙන්නේ නැහැ ඔබ හොඳ ආකල්ප වලින් හැබි විද්‍යාර්ථියෙක් වුණොත් තමයි අනිවාර්යෙන් ඔබ වෘත්තිකයෙක් වුණාට පස්සේ හොඳ යහපත් පුද්ගලෙක් විදිහට සමාජගත වෙන්න පුළුවන් වෙන්නේ කතිකාචාර්තුමනි අපි දකින දෙයක් තමයි විශ්වවිද්‍යාල වේවා පාසල් අධ්‍යාපන ක්‍රමයේ වේවා මේ අධ්‍යාපන රටාවත් එක්ක ළමයි හරි තරගකාරී මේ ලොකු දුවන ගමනක තමයි මේ අධ්‍යාපනයත් එක්ක ළමයි යන්නේ එතකොට මේ ගමනේදී තරගකාරීත්වයත් එක්ක අනිකාව පරයා ඉදිරියට යන තමයි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ඉතින් මේ සඳහාත් බලපාන්නේ ආකල්ප මිය ගැටරුවක් පනට පුළුවන් සමහර විට තමන්ගේ පවුලෙන් තමන්ට ඇතිවන පීඩනයක් වෙන්නට පුළුවන් එහෙමත් නැත්නම් සමාජ පීඩනයක් වෙන්න පුළුවන් තමන් විසින්ම ඇති කරගත්නා වූ පීඩනයක් වෙන්න පුළුවන් මෙන්න මේ කියන කාරණාව අපි කොහොමද පාලනය කරගන්න අපි කොහොමද මේ ආකල්පය හොඳ විදිහකට පරිවර්තනය කරගන්න පාරින්දියා ඔයා ඔය ප්‍රශ්නය අහුවට පස්සේ මට ගොඩක් මගේ ළඟට උපදේශනය සඳහා ආව ළමයින් සහ දෙමව්පියන් මතක් වෙනවා ඊට කලින් මං කියන්නම් මගේ පුංචි කාලේ අත්දැකීමක් දැන් මම පන්තියේ පළවෙනියා වුණාම හැම අවුරුද්දකම අම්මා මට ගොඩක් වෙලාවට විශේෂයෙන් ප්‍රශංසා කරන්නේ මං එක වෙලාවක අම්මගෙන් අහනවා ඇයි ඔබ මට විශේෂයෙන් මාව උනන්දු කරවන්නේ නැත්තේ ප්‍රශංසා කරවන්නේ නැත්තේ කියලා එතකොට අම්මා මට දුන්න උත්තරේ තමයි කවදාවත් ඔයාව අනවශ්‍ය විදිහට ප්‍රශංසා කරලා තව කෙනෙක් එක්ක තරඟයක් ඔයාගේ හිතේ ගුණ නැගුවොත් එහෙම ඔයාගේ ඇතුළේ ඉන්න හොඳම කෙනාව එළියට ගන්න හරි අමාරු වෙනවා. ඉතින් මම අදටත් මගේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට පවා දෙන අදහස තමයි ඊයේ හිටිය ඔබට වඩා හොඳ කෙනෙක් තමයි හෙට දවසේදී ඔබ නිර්මාණය කරන්න ඕනේ. කවදාවත් තව කෙනෙක් එක්ක තරඟයක් තියාගන්න හොඳ නැහැ. තමන් තරඟ තියාගන්න ඕන තමන් එක්ක. තමන් එක්කම තමන්ගේ ඊයේ දවසට වඩා හොඳ වෙන්න කොහොමද තමන්ගේ ආකල්පමේ විදිහට ශාස්ත්‍රීය කටයුතු වලදී තමන් හොඳ කෙනෙක් වෙන්න කොහොමද කියන එක තමයි තමන් තීරණය කරන්න ඕන විශේෂයෙන්ම පාරින්දයා එක අවස්ථාවක මගේ ළඟට එනවා තාත්තා කෙනෙක් සහ දරුවෙක් මේ දරුවා අවස්ථා 3කදී උසස් පෙළ විභාගයට මුහුණ දෙනවා හැබැයි අවස්ථා 3ේදීම ඔහු අපේක්ෂා කරන ඉංජිනේරු පීඨයට තේරෙන්න ඔහුට බැරි වෙනවා ඉතින් ඔහුත් එක්ක කතා කරනකොට මොහුගේ දැඩි තීරණයක් තියන්නේ මම ඉංජිනේරු පීඨයටම තමයි යන්නේ පස්සේ මම හිමින් සැරේ තාත්තත් එක්ක කතා කරලා බැලුවහම පුංචි කාලේ ඉඳලම මෙයාගේ ඔළුවට දීලා තියෙනවා හැමදාම පන්තියේ පළවෙනියා වෙන්න ඕනි හැමදාම හැම විෂයකටම ලකුණු 90ට වඩා ඔයා අරගෙන තියෙන්න ඕනි අනිවාර්යයෙන්ම යන්න ඕන වෛද්‍ය පීඨයට හරි ඉංජිනේරු පීඨයට හරි විතරයි හැබැයි කිසිම තැනකදී ඒ දරුවා දක්ෂ මොකටද තව කෙනෙක් එක්ක තරඟයක් ගොඩ නගා ගන්න නැතුව තමන්ව ගොඩ නගා ගන්න හැටි ඒ පවුලෙන් එයාට උගන්වලා නැහැ පාරින්දයා. ගොඩක් වෙලාවට මේ සමාජයේ බහුතරයක් අය වෘත්තියකට ගියත් අනිත් අයත් එක්ක අනවශ්‍ය විදිහට තරඟයක් ගොඩ නගා ගන්නේ ඒ අයට තේරෙන්නේ නැහැ තමන් එක්ක තමයි තමන්ගේ තරඟය තියාගන්න ඕන කියන එක. විශේෂම අපි දකින කාරණාව තමයි මේ පවුලෙන් ඇති කරන පීඩනය දෙමව්පියෝ පුංචි කාලෙදිම දරුවන්ට දෙනවා ඔයා අනිවාර්යෙන් ඩොක්ටර් කෙනෙක් වෙනවා ඔයා අනිවාර්යෙන් ලෝයර් කෙනෙක් වෙනවා මේ විදිහට අර දරුවන් කැමති විදිහට නැහැ මම නැත්නම් දරුවන් කැමති ශාස්ත්‍රීය අධ්‍යාපනයක් ලබනවා වෙනුවට දෙමව්පියන්ගේ කැමැත්තට අනුව දරුවන් අධ්‍යාපනය ලබන්නට ඕන කියන මතේ අදවන විටත් බොහෝ වැඩිහිටියෝ බොහෝ දෙමව්පියෝ ඉන්නවා ඒ කාරණාවත් එක්ක තමයි කතිකාචාර්යතුමනි සමහර විට අර හොඳ කලාකරුවෙක් එහෙම නැත්නම් හොඳ නිර්මාණකරුවෙක් පුළුවන් ඒ වගේ මිනිස්සෙක් අපිට සමහර විට නැතිවන්නට හේතු කාරණා වනට ඇත්තේ දැන් මේ කාරණා පිළිබඳව කතා කරති දෙමෝපියන්ට එහෙම නැත්නම් වැඩිහිටියන්ට විශාල කාර්යභාරයක් පැවරෙනවා එතකොට ඔවුන් සමහර විට දැනටමත් මේ විදිහට දරුවන්ට ඔවුන්ගේ අවශ්‍යතාවන් ඉටු කරන්න ඕන කොයි ආකාරයෙන්ද කියන ආකාරය පිළිබඳව අදහස් දෙනවා වෙනට පුළුවන් අනුපල දෙනවා වෙනට පුළුවන් අදවත් කොහොමද ඔවුන් මේ තියෙන ආකල්ප මේ ගැටලුව निराකරණය කරන්නේ කොහොමද අද ඉඳන්වත් හරි විදිහට දරුවන්ට ඒ අවශ්‍ය කරන නිදහස ලබා දීලා ඔවුන්ට උන්ගේ ගමන යනට අඩිතලමක් දානට පාරින්දයා ගොඩක් වෙලාවට අපේ දෙමව්පිය දරුවන්ට අසීමිත විදිහට ආදරෙන්නේ එතකොට තමන්ට නොලැබුණු දේවල් තමන්ගේ දරුවා දිනනව බලන්න තමයි ගොඩක් දෙමව්පියෝ කැමති වෙන්නේ එතනදී අසාධාරණයක් නෑ ඒ සිතුවිලි හැබැයි ඔවුන් ගොඩක් වෙලාවට අවධානය යොමු කරන්නේ මේ දරුවා දක්ෂ මොකටද
කැමති මොකටද මෙයා ඉදිරියට යන්න පුළුවන් මොන වගේ විශේෂශ්‍රේෂ්ඨයක් තෝරගත්තොත්ද විශේෂයෙන්ම පාරින්දයා මගේ විශ්වවිද්‍යාලේ විවිධ පීඨවල ඉන්නවා සෞන්දර්ය විශ්වවිද්‍යාලයට යන්න ඕන ළමයි ඒ වගේම සමහර අවස්ථාවන් වලදී මට මුණ ගැහෙනවා ලංකාවෙන් පළවෙනිය දෙවෙනිය වෙලා සමහර පීඨවලට ආවට ඒ ළමයි ඇත්තටම තමන් සතුටින් නෙවෙයි මේ විෂය ධාරාව ඉගෙන ගන්නෙ. එතකොට තමන් කරන දේ සතුටින් නොකළොත් තමන්ට එළියට ගියාට පස්සේ සාර්ථක වෘත්තිකයෙක් වෙන්න බෑ. ඒ නිසා ඔබ අහපු ප්‍රශ්නෙටම මේ විදිහට උත්තරයක් දෙන්නම්. දැන් දෙමව්පියන්ට හිතෙනවනේ තමන්ගේ තමන්ට යන්න බැරි වුණු ඉලක්ක වලට තමන්ගේ දරුවෝ යවන්න ඕන කියලා. එතකොට අපිට මෙහෙම හිතන්න පුළුවන්. ඔබ ලබා දෙන භෞතික දේවල් ඔබ ලබා දෙන ආදරය කරුණාව සෙනෙහස මේ මුදල් පිරිවැය ඒ හැම දෙයක්ම දරුවට දෙන්න. හැබැයි ඔබ අහන්න ඔබේ දරුවා කරන ආසම දේවල් මොනවද? ඔබේ දරුවට යාළුවෙක් වෙනවා කියලා හිතන්න. අම්මා කෙනෙක්ට හොඳම දේ තමයි තමන්ගේ දරුවට යාළුවෙක් වෙන එක. ඕනම දෙයක් කතා කරන්න පුළුවන් වෙන විදිහට නිදහසේ කතා කරන්න පුළුවන් විදිහට සමහර සෞඛ්‍ය ගැටලු පිළිබඳව ප්‍රජනනය සම්බන්ධව දරුවන්ට තියෙන ගැටලු පිළිබඳව සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නදී අනිත් කෙනාට ගෞරව කරන්න කොහොමද වගේ මේ වගේ පුංචි පුංචි දේවල් වලින් දරුවන්ගේ ආකල්ප වෙනස් කරන්න පුළුවන් පාරින්ද. හොඳම දේ තමයි පවුල ඇතුලේ හරි ශක්තිමත් බැඳීමක් ගොඩනගා ගන්න. අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ඇතුලේ අනිත් අයට ගෞරව කරන්න කොහොමද කියන ඉතින් පුංචිම පුංචි අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ පුංචිම පුංචි ආකල්පයකින් පුළුවන් සම්පූර්ණ රටක අනාගතය වෙනස් කරගන්න සම්පූර්ණ දරුවෙක්ගේ අනාගතය වෙනස් කරන්න. ඉතින් හිතන විදිහ 360කින් වෙනස් කළොත් සුභවාදී විදිහට ඔබට පුළුවන් ඔබේ පවුල වගේම දරුවන්ගේ අනාගතය වෙනස් කරන්න. අනිවාර්යයෙන්ම අපි හිතන විදිහේ තමයි ගැටලුව තියෙන්නේ. අපි සුභවාදීව හිතුවොත් සමහර විට මේ තියෙන ප්‍රශ්න බොහෝමයකට අපිට හරි ඉක්මනින් පිළිතුරක් ලබා ගන්නට හැකියාව කතිකාචාර්යතුමනි ඔබ මතක් කරපු කාරණාවක් තමයි මේ දෙමාපියෝ දරුවන්ට ඇති කරන බලපෑම නිසා සමහර විට අදවන විට දෙමාපියොත් මානසික පීඩාවකට ලක්වන්නට පුළුවන් ඒ වගේම දරුවොත් පීඩාවකට පත්වන්න පුළුවන් කියන කාරණා. එතකොට අපි කතා කරා පුංචි කාලේ ඉඳන්ම දරුවන්ට මේ ආකල්පමය වශයෙන් ඔවුන්ගේ ආකල්ප අපි සංවර්ධනය කරන්න ඕන අපි ශක්තිමත් කරන්නට ඕන හැම වෙලෙම අපි පුළුවන් තරම් ඍණාත්මක ආකල්ප වලට වඩා ධනාත්මක ආකල්ප ඇති කිරීම තකා කටයුතු කරන්නට ඕන කියන කාරණා. අපි මේ කාරණාව මේ පෞල් ජීවිතයට බද්ධ කළොත් විශේෂම අපි දන්නවා විවාහයකදී සැමියා බිරිඳ අතර නොයෙකුත් විදිහේ ගැටලු ප්‍රශ්න ඇතිවනවා වෙනට පුළුවන්. සමහර විට අපි හිතන්නේ නැති පුංචි කාරණාවක් හරි ඉක්මනින් අපිට විසඳ ගන්න පුළුවන් හැකියාව තිබ්බ කාරණාවක් නිසා බොහෝ පෞල් ජීවිත දෙදරාගේ අවස්ථාවන් පවා අපි ඕනතරම් දැකලා තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණාව තුළදී කොහොමද දෙන්න අතර තියෙන අන්‍යෝන්‍ය අවබෝධය ලබාගෙන කොහොමද දෙන්නත් එක්ක කතා බහ කරගෙන දෙනගේ ආකල්ප එකිනෙකාට සමාන කරමින් ඒ දේවල් කොහොමද අපි සරලකුවත් අපි බැලන්ස් කරනවා කියලා කියන්නේ අපි කොහොමද මේ දේවල් කරමින් ඒ ආකල්පමේ වශයෙන් තියෙන ගනුදෙනුව කරන්නේ පාරින්දයා පවුලක් සාර්ථක වෙන්න පළවෙනිම සාධකයේ තමයි හොඳ sannivedanayak තියෙන්න ඕන. අනිත් කෙනාට තමන්ට දැනෙන දේ කියන්න තමන්ට අවශ්‍ය දේ කියන්න පුළුවන් වෙන විදිහට හොඳ නිදහස් පරිසරයක් පවුල ඇතුලේ තියෙන්න ඕන. විශේෂයෙන්ම අම්මා සහ තාත්තා දෙන්නගේ අතර තියෙන මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය මේ බැඳීම කොච්චර තදයිද කියන එක මත තමන්ගේ දරුවන්ගේ ජීවිත ඒ වගේම තමන්ගේ නෑදෑයොත් එක්ක තියෙන සම්බන්ධතාවයන් මේ හැම එකක්ම වර්ධනය වෙන්නත් පුළුවන් ඍණාත්මකව විඳ වැටෙන්නත් පුළුවන් පාරින්දයා. දැන් ඔබ හිතන්නකෝ මේ ළඟදී මගේ ළඟට එනවා පවුලක්. ඒ පවුලේ එක පුංචි පිරිමි ළමයෙක් ඉන්නවා අවුරුදු 10ක විතර. ඔහු අධික්‍රියාකාරී දරුවෙක්. ඉතින් මේ ඔහුගේ අධික්‍රියාකාරීත්වය පිළිබඳව ප්‍රශ්නයක් ගොඩනැගිලා තමයි මනෝවිද්‍යා උපදේශයට ඔහු එන්නේ. නමුත් ඔහු එක කතා කරනකොට මට අම්මයි තාත්තයි එක කතා කරන්න සිද්ධ වුණා. ඇත්තටම පාරින්දයා බැලුවහම අම්මට වෙන පුද්ගලයෙක් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා තාත්තට වෙන කාන්තාවක් සමග සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් එතනදී මේ දෙන්නටම තමන් විසින් ජාතක කරපු දරුවව එක් අවස්ථාවකදී මග ඇරෙනවා. මේ මග හැරීමත් එක්ක තමයි මේ දරුව මේ මානසික අධික්‍රියාකාරී තත්වයට පත් වෙලා තියෙන්නේ. ඉතින් පාරින්දයා ඒ වගේ අවස්ථාවක් කියලා කියන්නේ හරිම සූක්ෂම අපි කටයුතු කරන අවස්ථාවක්. යම් කිසි අවස්ථාවක ඔබට දැනෙනවා නම් දැන් විවාහය කියන්නේ පාරින්දයා එක අවස්ථාවකදී තමන්ට ජීවිතේ ගැළපෙනවාම කියලා හිතන කෙනාව තෝරගන්න එකනේ. හැබැයි ඒ දේ සිද්ධ කරන්නේ ඒ අවස්ථාවේදී ඔවුන්ට තියෙන අත්දැකීම් එක්ක වෙන්න පුළුවන්, පවුලේ බලපෑමක් නිසා වෙන්න පුළුවන්, නැත්නම් ආදරේ නිසා වෙන්න පුළුවන්. නමුත් යම් කිසි කාලයකදී ඔබට දැනෙනවා නම් ඒ ගත්ත තීරණය වැරදි කියලා.
ඔබට පුළුවන් හරිම නිහතමානී විදිහට අනිත් කෙනාට දෝෂාභියෝගයක් ඇති වෙන්නේ නොවන විදිහට ඔබට පුළුවන් බොහොම වැදගත් විදිහට මේ සම්බන්ධතාවයෙන් අයින් වෙන්න ඒ තුලින් දිකසාදයකට යනවා කියන එකත් ලේසි නාපාරින්දියා ඒ තිරණය ගන්නත් ඕනම කෙනෙක්ට දැඩි පෞරුෂයක් තියෙන්න ඕන ඉතින් ඒ නිසා ඔබ පෞල් පරිසරයක් ඇතුළතදී ඔබ ඉන්නේ අපි කියන හෙල්දි රිලේෂන්ෂිප් එකක නෙවෙයි නම් මුලින්ම උත්සාහ කරන්න කතා බහ කරලා විසඳ ගන්න ඉන් පස්සේ ඔබට හිතෙනවා නම් නෑ මම ඊළඟ තිරණයට යන්න ඕන කියලා ඔබ ඒ ගන්න තිරණයේ ඉන්න එතනදී අවම හානියක් වෙන විදිහට තමන්ගේ දරුවන්ගේ ජීවිතේට තමන්ගේ ස්වාමි පුරුෂයාගේ හෝ නිත්‍යානුකූල බිරිඳගේ ජීවිතේට හානියක් නොවන විදිහට ඕන් විසින් ගොඩනගාගත් වෘත්තීය පසුබිමට හානියක් නොවන විදිහට ඔවුන්ට පුළුවන් හොඳම ගැළපෙනම තීරණය ගන්න. ඉතින් හැම නිතරම ඕනම දෙයකට බලපාන්නේ මේ ආකල්ප තමයි පාරෙන්දී. අපි කිසිම තැනක අනවශ්‍ය විදිහට රැඳෙන්න අවශ්‍ය නැහැ. ඔබට ජීවත් වෙන සුදුසුම හොඳම පරිසරයක ඔබට ජීවත් වෙන්න පුළුවන් ආකල්ප වලින් ඔබ සම්පූර්ණිත වුණොත් අනිවාර්යයෙන්ම අපිට තමන් විදිහටම ජීවත් වෙන්න පුළුවන් නම් තවත් පුද්ගලයෙක් ඉස්සරහා තවත් කාන්තාවක් ඉස්සරහා එයයි විය යුත්තේ අපිට තියෙන නිදහස අපිට ඒ විදිහටම භුක්ති විඳින්න පුළුවන් නම් එයයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවක අනිකාට ඇහුම්කන් දීම අනිකාගේ තියෙන ඒ අදහස් වලට ගරු කිරීම ඔහුගේ තියෙන ආකල්ප තේරුම් ගැනීම මෙන්න මේ කියන කාරණාවන් අපි තුලම ප්‍රගුණ කරන්නට ඕන. අපි තවත් දේවල් මේ පිළිබඳව කතා කරමු. හැබැයි ඊට මත්තෙන් කෙටි විරාමයක්. මිනිස්සු විදිහට පරිසරයට ආදරය කරන්න ඕන. අපි මේ ගහකොළට මේ සතාසේ උපාවට අපිට ජීවය දුන මේ මිහිතලයට මේ හැම දෙයකටම අපි ආදරය කරන්න ඕන. හැබැයි යම් යම් තැන්වලදී අපිට මේ කියන කාරණාවන් අවතක වෙනවා. අපි ඒකට හොඳම උදාහරණයක් විදිහට අපි කිව්වොත් අපි දකිනවා බොහෝ වෙලාවට අපි කන ටොෆිය වෙන්න පුළුවන්, එහෙමත් අපි කන යම් කිසි දෙයක් වෙන්නට පුළුවන්. ඒවයි අපද්‍රව්‍ය අපි කිසිම තැකීමකින් තොරව අපි පරිසරයට උදාහරණයි. ඒ තුලින් අපි ජීවත් වෙන පරිසරයටමයි අවඩක් සිදුවන්නේ කියන කාරණාව අපිට පුංචි වෙලාවකදී අමතක වෙනවා. අපි කොහොමද පරිසරයට ආදරය කරන මිනිස්සු විදිහට අපේ ඒ පැත්තෙන් ආකල්ප වර්ධනය කරන්නේ? පාරින්දයා, විශ්වවිද්‍යාලයේ අවසන් වසර මගේ නිබන්ධනය තමයි ශ්‍රී ලංකාවේ කසල කඳු සංස්කෘතිය සහ බලදේශපාලනය. මෙහිදී මම අධ්‍යයනය කරා ශ්‍රී ලංකාවේ කසල කඳු නිර්මාණය වෙන්නේ කොහොමද. කසල කඳක් නිර්මාණය වෙනවා කියන තැන පටන් ගන්න තැනදිම තියෙන්නේ ආකල්පමය වැරැද්දක්. එතකොට මේක ආමූලික මට්ටමේ කණ්ඩායම් වෙන්න පුළුවන්, රාජ්‍ය ආයතන වෙන්න පුළුවන්, ඒ වගේම බලදේශපාලනික රාජ්‍ය දේශපාලනය රජය මේ වගේ ඕනම ස්ථානයක ස්ථානගත වෙලා තියෙන හැම කෙනෙක්ගේම ආකල්පවල තියෙන වැරද්ද නිසා තමයි කසල කඳු නිර්මාණය වෙලා තිබුණේ පාරෙන්දියා. ආමූලික මට්ටමේ අපි ගිහිල්ල පරීක්ෂණය සිද්ධ කරනකොට ඒ අයගේ තියෙන අදහස් කසල කඳ කඩාගෙන වැටිලා ඒකෙන් පීඩාවට පත් වුණු පුද්ගලයෝ ඒ අයගේවත් තිබිලා නැහැ පාරින්දේ. හරියට කොහොමද කසල බැහැර කරන්නේ, කොහොමද අපි පරිසරය ආරක්ෂා වෙන විදිහට එතනදී හැසිරෙන්නේ කියන කාරණාව පිළිබඳව. ඒ වගේම ආයතන පද්ධතියට ආවහම ආයතන පද්ධතියේ තිබුණේ බල දෝලනයක්. මේ ආයතන පද්ධතිය වගකීම බාර ගන්න කැමති නැහැ කසල කඳ නිර්මාණය වීම සම්බන්ධව. ඒතර දේශපාලනික පද්ධතියට ගියහම ඒ අය ඡන්දය සඳහා කසල කඳ භාවිතා කරලා තිබුණ හරි අපූර්වට කසල කන්ද තමයි යාලක ඡන්දේ ලබා ගන්න හේතු සාධකේ වෙලා තිබුණේ. එතකොට පාරින්දියා, ලංකාව වගේ අතිශය ලස්සන රටක් විනාශ වෙන්න ප්‍රධානතම හේතුව ආකල්ප. මේ ආකල්ප අපි ගෙදරදී අපි ඉගෙන ගන්න දේවල් වලින්, ඒ වගේම පාසලේදී ඉගෙන ගන්න දේවල් වලින් අපේ පුංචි දෙයකින් ඇති. අපි වෙලාවකට අර පාරින්දේ කිය වගේ අපි ටොෆි එකක් කාලි වුණාට පස්සේ කොලේ විසි කරනවා. අපි හිතන්නේ පුංචි දෙයකින් කසල කන්දක් ගොඩ නැගෙන්න පුළුවන් කියලා. හැබැයි පාරින්දයා,
අපිට පුළුවන් නම් අපේ ස්වයං විනයක් ගොඩනගා ගන්න. අපි කියනවා self discipline එකක්. එතකොට ශ්‍රී ලාංකිකයෝ විදිහට අපිට පුළුවන් නම් අපි පරිභෝජනය කරන දේවල් නිසියාකාරව බැහැර කරන්න, පරිසරයේ තියෙන දේවල් වලට ආදරය කරන්න, මේ දේවල් මතු පරම්පරාවට අරගෙන යන්නේ කොහොමද කියන එක පිළිබඳව පුංචි හැඟීමක් ධනාත්මක ආකල්පයක් අපිට ගොඩනගා ගන්න පුළුවන් නම් ලංකාව කියලා කියන්නේ ඉතාම සුන්දර රටක්. මේ පරිසරය අපිට ආරක්ෂා කරගන්න පුළුවන් දීර්ඝ කාලයක් පුරාවට ආකල්ප තමයි වැදගත් වෙන්නේ. වැදගත් වෙන්නේ. ඒ නිසා වෙන්නේ අපි ආකල්ප පිළිබඳ අද මෙතරම්ම කතා බහ කරන්නේ. කතිකාචාර්ය තුමනි, දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් තමන් ගත්ත ඍණාත්මක ආකල්පයක් හින්දා තමන්ගේ ජීවිතේ ළඟා කරගන්න තිබ්බ හොඳ බදයක් නැති වුණා. ඒ තුලින් ඇතිවන මානසික පීඩාව නිසා සමහර විට ඔහු හෝ ඇය කාලාන්තරයක් තිස්සේ ගැටලුවකට මුහුණ දෙනා වෙනට පුළුවන්. මේ වගේ තත්වයකදී මොන වගේ විසඳුමක්ද ලබා දෙන්නට තියෙන්නේ? පාරෙන්දයා තීරණ කියන දේවල් තමයි මිනිස්සෙගේ ජීවිතේ ඉස්සරහට අරගෙන යනවද නැත්නම් ඒක නා එතනම ඉන්නවද ඉන්න තත්වෙන් තව දුරටත් පහළට බහිනවද කියන එක තීරණය කරන්නේ. එතකොට මේ තීරණයක් කියන එකක් තීරණයක් ගැනීමේදී අනිවාර්යෙන්ම එකිනාගේ පෞල් පසුබිම, අධ්‍යාපනික පසුබිම, එකිනා ආශ්‍රය කරන පුද්ගලයන්, සමාජ සම්බන්ධතාවයන් මේ හැම එකක්ම බලපානවා. නමුත් පුද්ගලයෙක් විදිහට තමන්ගේ පුද්ගලික ජීවිතයේ ඕනම දෙයක් පිළිබඳව ඒක අධ්‍යාපනය සම්බන්ධව වෙන්න පුළුවන්, ප්‍රේම සම්බන්ධතාවයක් සම්බන්ධව වෙන්න පුළුවන්, විවාහය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තමන්ගේ වෘත්තිය තෝරා ගැනීම වෙන්න පුළුවන්, ඕනම අවස්ථාවකදී තීරණයක් ගනිද්දී ඒ ගන්නේ ඒ වෙලාවේ ගන්න තියෙන හොඳම තීරණය. හැබැයි කාලානුරූපීව දැනෙන්න පුළුවන් මේ ගත තීරණය මත වෙනස් කළා නම් හොඳයි කියලා. මෙන්න මේ වෙනස් කළා නම් හොඳයි කියන තැනදී තමන්ට දැනෙන හරි ෆේලියර් හැඟීමක්. හරි ඍණාත්මක, ඇයි මම මේ තීරණය ගත්තේ? මම මේ තීරණය ගත්තේ අපරාධේ වගේ හැඟීමක් එනවා. මෙන්න මේ තීරණය 360කින් ඔබට පරිවර්තනය කරලා නැවත ඔබට ආදේශ කරගන්න පුළුවන් නම් අන්න එතනදී තමයි පාරෙන්දයා ඔබේ දෙවෙනි ඉපදීම සිද්ධ වෙන්නේ. සමහර විට ඔබ මේ ගත්ත තීරණය ඔබට වර්ධනය කරන්න තනියෙන් හැකියාවක් නැත්නම් ඔබට පුළුවන් තව කෙනෙක්ගෙන් උපදෙසක් ගන්න. විශේෂයෙන්ම මම මෙතනදිත් මතු කරන්නම් මනෝවිද්‍යා උපදේශනය කියලා කියන්නේ ජීවිතේ ඕනම ගැටලුවක් ආවොත් හොඳම උපදෙසක් ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක්. අපේ බහුතරයක් ශ්‍රී ලාංකික විශ්වාස කරන්නේ නැහැ අදටත් මනෝවිද්‍යා උපදේශනය එහෙම නැත්නම් මනෝවෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න යනවා කියන එක හොඳ විසඳුමක් කියලා. ඇත්තටම පාරින්දය තීරණයක් නැවත වතාවක් වෙනස් කරන්න හොඳ පෞරුෂයක් තියෙන්න ඕන. ඒ පෞරුෂය ගොඩනගා ගන්න ඔබට තනියෙන් බැරි නම් අනිවාර්යෙන්ම ඒ සඳහා ධනාත්මක බලපෑමක් ඇති කරන්න පුළුවන් කෙනෙක් සමග ඔබ කතා කරන්න ඕනේ. ඒක තමයි තීරණයක් වෙනස් කරනවා නම් ඔබට ගන්න තියෙන හොඳම වෙනස. ඒ වගේම මතක තියාගන්න ඔබ කියන කෙනා නිර්මාණය වෙන්නේ ඔබ අවද දවසේදී ඔබ වෙනුවෙන් දරන ආකල්ප මත, ඔබ ඔබ වෙනුවෙන් හිතන දේවල් මත, ඔබ කොයිතරම් දුරට ඔබට ආදරය කරනවාද කියන කාරණාව මත තමයි ඔබ කියන කෙනා නිර්මාණය වෙන්නේ. දැන් කෙනෙක්ට ආකල්පමය වශයෙන් ගැටලුවක් තියෙනවා නම් කතිකාචාර්යතුමනි, කොහොමද මනෝවෛද්‍යවරයෙක් සම්බන්ධ කරගන්නේ? පාරින්දයා, පළවෙනි පියවර තමයි ඔබට පුළුවන් මනෝ උපදේශකවරයෙක්ව සම්බන්ධ කරගන්න. පැය 24ම ඔබට සම්බන්ධ කරගන්න පුළුවන් ස්වේච්ඡා සංවිධාන ශ්‍රී ලංකාවේ ස්ථාපනය වෙලා තියෙනවා. ඔබට Google search කරොත් පැය 24ම ඔබ වෙනුවෙන් සේවාවන් සපයන ආයතන තියෙනවා. ඊට අමතරව හැම රජයේ රෝහලකම මනෝවෛද්‍ය ඒකකයක් තියෙනවා පාරින්දයා. ඔබට පුළුවන් කිසිදු වේතනයකින් තොරව ඒ රජයේ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගන්න. ඒ වගේම ඔබට එහෙමත් බැරි නම් ඕනෑම තරම් පෞද්ගලික රෝහල්වල මනෝවෛද්‍යවරුන් ඉන්නවා. ඉතින් ඔබට ඔබේ ආකල්පමය වෙනසක්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් පාරින්දයා, සමහර මානසික ආබාධ තත්වයන් තියෙනවා. ඒ දේවල් මිනිස්සු හිතලා කරන දේවල් නෙමෙයි. සමහර විට තමන්ගේ රසායනික වෙනස් වීම නිසා, කෝටිසෝල් මට්ටම අඩුවීම නිසා, මේ වගේ රසායනික වෙනස් වීම නිසා ශාරීරිකව එයාට එයාගේ තීන්දුව තීරණ ගන්න බැරි වෙනවා, ආකල්ප වෙනස් වෙනවා, ඍණාත්මක සිතුවිලි ඇති වෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවන් වලදී අනිවාර්යෙන්ම ඖෂධමය ප්‍රතිකාරවලට යන්න ඕන පාරින්ද. ඉතින් දෙපාරක් හිතන්න එපා. ඔබට ගැටලුවක් තියෙනවා නම් ඔබ එදිනෙදා හිතපු විදිහ වෙනස් වීගෙන යනවා නම් ඔබට පුළුවන් අනිවාර්යෙන් සහයෝගයක් ලබා ගන්න. කතිකාචාර්යතුමනි, මේ මට මතක් වෙච්ච කරණාවක් තමයි, දැන් දරුවෙකු නව යෞවන වියට පාතබුවට පස්සේ සම්පූර්ණයෙන්ම ඔහුගේ ජීවන ක්‍රමයේ ජීවන රටාව ක්ෂණිකයෙන් වෙනස් වෙනවා. ඒ වගේ අවස්ථාවකදී, මොකද ජීවිතයේ තියෙන සුවිශේෂී අවස්ථාවක් මේ, ඒ වගේ අවස්ථාවකදී ඇතිවන ආකල්ප අපි කොහොමද
පාලනය කරගනිමි යම්කිසි පාලනයකට නතු කරගනිමි කොහොමද මනාව සම්වර්ධනය කරගන්නේ පාරින්දයා අවුරුදු 12 13 කියලා කියන්නේ විශේෂයෙන්ම ගැහැණු ළමෙක් වැඩිවියට පත් වෙන පුළුවන් වයස. එතකොට වැඩිවියට පත් වෙනකොට මේ අයගේ හෝමෝන වෙනස් වෙනවා. මේ අයගේ ද්විතීක ලිංගික ලක්ෂණ වර්ධනය වෙන්න පටන් ගන්නවා. පිරිමි ළමයින්ගේ ආකර්ෂණය ඇති වෙනවා. ওই වගේ ලක්ෂණ ටික ගැහැණු ළමෙක්ගේ පාර්ශවයෙන් ඇති වෙනවා. එතකොට පිරිමි ළමෙක්ගේ පාර්ශවෙනුත් ওই විදිහටම යාළගේ ද්විතීක ලිංගික ලක්ෂණ වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය කාලෙදී තමයි පාරින්දයා සමහර විට තවත් විරුද්ධ ලිංගික පාර්ශවයක් පිළිබඳව ආකර්ෂණයක් ඇති වෙන්නේ ඒ වගේම ප්‍රජනනය සම්බන්ධව ලිංගික එකතු වීම පිළිබඳව මේ අයට කුතුහලයක් ඇති වෙන වයස ලංකාවේ අවාසනාවකට පාරින්දේ අපිට ලිංගික අධ්‍යාපනය පිළිබඳව හරි හැදෑරීමක් පාසල් මට්ටමේදී සිද්ධ කරන්න තවමත් බැහැ. ඔන්න උත්තරදී තමයි පාරින්දයා සමාජ මාධ්‍ය හරහා නැත්නම් අන්තර්ජාලය හරහා මේ අය නොදන්න දේවල් ඉගෙන ගන්න පටන් ගන්න කාලේ මේකත් එක්ක විශාල ගැටලු ප්‍රමාණයකට මුහුණ දෙනවා. දැන් පාරින්දයා ඔබ හිතන්න මගේ ළඟට මේ ළඟදී පිරිමි දරුවෙක් එනවා. මේ දරුවට අවුරුදු 18ක් විතර. මේ දරුවා මට කියනවා ඒ දරුවට කිසිම අපි කිව්වොත් පණ ඇති දෙයක් පිළිබඳව කිසිම හැඟීමක් ඇති වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මම ඒ ළමයාගෙන් ඇහුවා ඔබට කිසිම ගැහණු ළමයෙක් පිළිබඳව ආකර්ෂණීය සිතුවිල්ලක් ඇති වෙන්නේ නැද්ද? නැහැ. ඔහුට ආකර්ෂණීය සිතුවිල්ලක් ලිංගික ආශාවක් මේ හැම දෙයක්ම ඇති වෙන්නේ විද්‍යුත් මාධ්‍යයේ විද්‍යුත් තිරයේ දකින දේවල් එක්ක විතරයි. එතකොට ටිකක් ආපස්සට ගිහිල්ලා බැලුවහම මේ දරුවා හැම අත්දැකීමක්ම ඉගෙනගෙන තියෙන අන්තර්ජාලය හරහා ලිංගික සංසර්ගය පිළිබඳව මොහු අවදාන ඉගෙනගෙන තියෙන පොනෝග්‍රැෆි හරහා. එතකොට මේ අය දන්නේ නැහැ මේක කර්මාන්තයක් කියලා. මෙතනදී රඟපානේ නළු නිලියන් කියනක පිළිබඳව මේ අයට අවබෝධයක් නැහැ. මේ අය හිතනවා මේක තමයි ඇත්ත ජීවිතය. ඇත්තරම හැඟීම් දැනීම් බෙදාගන්නේ මෙන්න මේ විදියට. ඉතින් ඒ දේවල් එක්ක ඔබ හිතන්න කොච්චර කර්කශක වෙලාද කියලා මේ අයගේ ආකල්ප. ඉතින් මම විශ්වාස කරනවා නව යෝන් වියට එළමෙන දරුවෙක් ඔබේ ගෙදර ඉන්නවා නම් අම්මටයි තාත්තටයි පුළුවන් බොහොම සුහදශීලී විදියට ආදරණීය විදියට මේ දේවල් කියලා දෙන්න. දරුවෙක් විවෘතව කතා කරන. විවෘතව කතා කරන. අපි ඔබ හිතන්න සනීපාරක්ෂක තුවායක් පිළිබඳව දැන්වීමක් වෙළඳ දැන්වීමක් යනවා රූපවාහිනී තිරේ. එතකොට අම්මලා නැගිටලා යනවා පිරිමි ළමයාට පැහැදිලි කරන්නේ නැහැ පුතාට පැහැදිලි කරන්නේ මොකක්ද මේ නිෂ්පාදනය? ඇයි මේ නිෂ්පාදනය භාවිතා කරන්නේ? මෙන්න මේ වගේ පුංචි තැන් වලින් අපිට පුළුවන් පාරින්දයා ගෙදර පරිසරය වෙනස් කරන්න. ඒ වෙනස් කිරීම තුළ දරුවේ කොච්චර ආකල්ප මේ විදිහට වෙනස් වෙනවද කියනවා නම් එතකොට අපිට කවදාවත් ලීක් වෙච්ච වීඩියෝ එකක් එහෙම නැත්නම් ගැහණු ළමෙක් ආදරේදී ප්‍රකාශ කරන දේවල් ප්‍රසිද්ධ මාධ්‍යයේ එලි දැක්වීම ඒ වගේම තර්ජනය කිරීම ආදරයට හිර කරගෙන තමන්ගේ තමන් ආදරය කරන කෙනා එක්ක බෙදා ගන්න හඬපට එළියට දානවා වගේ තර්ජනාත්මක කාරණාවන් එළියට එන්නේ නැහැ පාරින්දයා. ඉතින් හොඳම දේ තමයි පුංචි කාලේ අවුරුදු 13 14 කියලා කියන්නේ දරුවෙක්ගේ ජීවිතයේ කුතුහලයෙන්ම පෙළෙන කාලේ. අන්න ඒ කාලේ තමයි විශේෂයෙන්ම පාසලේ ගුරුවරු විශේෂයෙන්ම දෙමව්පියෝ මේ හැමෝම දරුවොත් එක්ක බොහොම සුහදශීලී වෙන්න ඕන සහ විවෘතව මේ දේවල් එක කතා කරන්න විවෘත මනසක් ගොඩනගා ගන්න ඕන පාරින්දයා. විවෘත මනසක් කියලා කියන්නේ හොඳ විදිහට තමන්ගේ ආකල්ප එළියට දාන්න පුළුවන් හොඳ ප්‍රකාශන මාධ්‍යයක්. අපි මේ පිළිබඳව කතා කරමු හොඳ මාතෘකාවක් හොඳ අවස්ථාවකට අපි ඇවිල්ලා තියෙනවා කතා බහ. තවත් අපි සූදානම් ඔබත් එක්ක මේ පිළිබඳව අපේ මේ තියෙන තොරතුරු බෙදා හදා ගන්නට නැවතත් අපිට ලබා දෙන කෙටි විරාමයක් සඳහා අවස්ථාව. ආකල්ප පිළිබඳව කතා කරද්දී පවුල තුලින් එහෙමත් නැත්නම් දෙමෝපියෝ වැඩිහිටියන්ගේ කොයි විදිහකටද දරුවන්ගේ ආකල්ප වර්ධනය කරගන්නට ඕන ඒ සඳහා ඔවුන්ගේ ලැබිය යුතු සහාය මොන වගේද කියන කාරණා පිළිබඳව අපි කතා කරා. දරුවෙක් ඊළඟට යන ඔහුගේ මහගෙදර තමයි පාසල කියලා කියන්නේ කතිකාචාර්යතුමනි. එතකොට පාසලේදී හමු වෙන ගුරුවරිය විදුහල්පති වේවා විදුහල්පති නියමනට පුළුවන් සහ තමගේ සමකාලීන යහළු එහෙලියන් මෙන්න මේ කට්ටියත් එක්ක තමන් අධ්‍යාපනය ලබද්දී පුංචි දරුවෙක්ට කොයි විදිහේද ආකල්පමය වර්ධනය කරන්න විශේෂම අපි කතා කරොත් පාසල් පැත්තේ විශේෂම ගුරුවරුන්ගේ පැත්තෙන් විදුහල්පතිවරුන්ගේ පැත්තේ මොන වගේ සේවයක්ද ඉටුපානට තියෙන්නේ? දරුවෙක්ගේ ආකල්ප නිර්මාණය කරන දෙවෙනි අම්මා තමයි පාසල කියලා කියන්නේ පාරින්දයා.
දැන් ඔබ හිතන්න දැන් කොළඹ අවට තියෙන පාසල්වල ඕනෑතරම් පහසුකම් ළමයින්ට තියෙනවා තමන්ගේ ජීවිතය අධ්‍යාපනික පැත්තෙන් වගේම විෂය පරිබාහිර කාරණා වලින් ඉස්සරහට අරගෙන යන්න. එතකොට පාරින්දියා මගේ ගෙවල් මොනරාගල්. මම ගියේ ගමේ පාසලට. මේ ගමේ පාසල ඇතුලේ නිර්මාණය වෙලා තිබුණ එක දෙයක් තමයි අපි ගම ඇතුලේම කවදා හරි සර්වයිව් වෙන්න ඕනි. හැබැයි එහෙම දෙයක් නැහැ පාරින්දියා. දැන් අපිට පුළුවන් නම් අපි ඉන්න තැන මොකක් වුණත් අපි ඉගෙන ගන්න පාසල මොකක් වුණත් අපිට හොඳ අරමුණක් තියෙනවා නම් අපේ දෙමව්පියෝ අපේ ගුරුවරු අපේ විදුහල්පතිවරු අපිට හොඳට මඟ පෙන්වනවා නම් අපිට මේ ලංකාව විතරක් නෙවෙයි පාරින්දියා ලෝකේ ඕනම තැනක් ජයග්‍රහණය කරන්න පුළුවන්. මට මතක එක වෙලාවක මගේ විදුහල්පතිවරයා අපේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ රැස්වීමක් ගත්ත වෙලාවක මෙහෙම ලස්සන ප්‍රකාශයක් කරනවා. කවදාවත් ඔබ නායකයෙක් වුණාම මේ දේ කරන්න කියන අවවාදය ඔබේ කණ්ඩායමේ අනිත් අයට දෙන්න එපා. ඔබට පුළුවන් ඔබ විශිෂ්ට නායකයෙක් වෙනවා නම් මේ දේ අපි කරමු. මේ දේට ඔබ මුලින් මූලිකත්වයේ ගන්න. යම්කිසි කාර්යයක් කරනවා නම් ඔබ මූලිකත්වයේ ගන්න. ඉන් පස්සේ ඔබේ සගයන් ඔබේ කණ්ඩායමේ කට්ටිය මේකට අරගෙන යන්න. මේ වගේ පුංචි පුංචි දේවල් වලින් පාරෙන්දියා ඇත්තටම පුළුවන් දරුවෙක්ගේ ආකල්ප වෙනස් කරන්න. ඔබ හිතන්න පාසලේ වේදිකාවට නගින්න දරුවෙක්ට පුරුදු කරනවා කියලා අවස්ථාවක් ලබා දෙනවා කියලා උදෑසන වේදිකාවේ මයික්‍රොෆෝනේ අතට අරගෙන ඒ අයට කණ්ඩායමක් ඉදිරියේ කතා කරන්න පුහුණු කරනවා කියලා ඒක පසු කාලීනව දරුවෙක්ගේ ජීවිතය සංවර්ධනය වෙන හොඳ අවස්ථාවක්. ඒ වගේමයි පාරෙන්දියා ගොඩක් වෙලාවට ළමයි ගෙදර තියෙන ප්‍රශ්න අරගෙන යන්නේ ඉස්කෝලෙට. එතකොට පාසලේ ගුරුවරයාට හෝ ගුරුවරියට දැනෙනවා නම් මේ දරුවා අද ඉන්නේ අධ්‍යාපනය හදාරන්න පුළුවන් මානසික මට්ටමක නෙවෙයි. මෙයා මොනවම් හරි ගැටලුවක ඉන්නේ. ඒ විදිහට සූක්ෂම විදිහට දරුවෙක්ට ආමන්ත්‍රණය කරන්න පුළුවන් නම් හෘදයාංගම විදිහට දරුවෙක්ට එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් නම් සමහර විට ඔබ අපේක්ෂා කරන ප්‍රතිඵලයට වඩා ප්‍රතිඵලයක් ඒ දරුවෙගෙන් ලබා ගන්න පුළුවන් පාරින්දියා. එතකොට ගෙදරට පස්සේ පාසල කියලා කියන්නේ දරුවෙක්ගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් හොඳම තෝතැන්නක් ආකල්ප ධනාත්මක විදිහට නිර්මාණය කරන්න පුළුවන් හොඳම තැනක් තමයි පාසල කියලා කියන්නේ. එතකොට ඔබ ඉගෙන ගන්න පාසල ගමක පාසලක් වුණත් කනිෂ්ඨ පාසලක් වුණත් කොළඹ ජාත්‍යන්තර පාසලක් වුණත් ජාතික මට්ටමේ පාසලක් වුණත් ඔබේ පාසලේ ඉන්න විදුහල්පතිවරයා ගුරුවරයා ඔබේ ඔබට උදව් උපකාර කරන මේ හැම කෙනෙක්ම ධනාත්මක සිතුවිලි වලින් ආකල්ප වලින් ඉන්නවා නම් ඒ දරුවන්ගේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන එය හොඳටම ප්‍රමාණවත්. ආකල්ප වර්ධනය කරගන්නට බොහෝ දෙනාගේ සහය බොහෝ දෙනාගේ වගකීමක් ඉටුවන්නට ඕනේ. ඉතින් අවසාන වශයෙන් මම කැමතියි ඔබතුමීට අවස්ථාව ලබා දෙන්න කොහොමද අපි මේ ආකල්ප වඩ වඩාත් සංවර්ධනය කරන්නේ විශේෂම ඍණාත්මක ආකල්පවල පුළුවන් තරම් බැහැර වෙන්නේ. පාරින්දියා මනුස්සෙක් අපි කියන්නේ මොටිවේෂන් වෙනවා අභිප්‍රේරණය වෙනවා කියන එක පාරින්දියා ඉබේ සිද්ධ කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. අපිට අභිප්‍රේරණ වීඩියෝවක් නරඹන්න පුළුවන් තව කෙනෙක් එක්ක කතා බහ කරලා අභිප්‍රේරණය වෙන්න පුළුවන්. නමුත් ඒක හරිම తాවකාලිකයි. මේ ආකල්ප කියන දේවල් ධනාත්මක වෙන්න මේ ආකල්ප හොඳ වෙන්න නම් Taman ඇතුලෙන් සොයන් අභිප්‍රේරණය ගොඩනගා ගන්න ඕන පාරින්දියා. උදෑසන නැගිට්ටට පස්සේ ඔබට පුළුවන් දවසම ධනාත්මක ආකල්පයකින් පටන් ගන්න. මම ඔබට ඒකට හොඳ ක්‍රියාකාරකමක් කියලා දෙන්නම්. ඔබට පුළුවන් උදෑසන අවදි වුණාට පස්සේ ඔබේ කාමරයේ කණ්ණාඩිය ළඟට යන්න. කණ්ණාඩිය ළඟට ගිහින් ඔබේ මූණ දිහා ඔබේ ඇස් දෙක දිහා හොඳට බලන්න. බලලා ඔබ අනිත් අයගෙන් අහන්න කැමතිම දේවල් තියෙනවානේ. ඔබ හරිම හොඳ කෙනෙක්, ඔබ හරිම ආදරණීය කෙනෙක්, ඔබ නිර්මාණශීලී කෙනෙක්, ඔබට මෙන්න මේ අරමුණට යන ශක්තිය තියෙනවා, ඔබට හැම කෙනෙක්ම හොඳයි කියලා කියනවා, ඔබ ස්වභාව සෞන්දර්යයත් එක්ක මේ වගේ හොඳ ගනුදෙනුවක් ඇති කරගත්ත පුද්ගලෙක්, මේ විදිහට ඔබ වෙනුවෙන් සොයන් යෝජනාවන් සිද්ධ කරන්න. දවස් 21ක් යනවනේ සාමාන්‍යයෙන් අපිට දෙයක් පුරුද්දක් වෙන මේක දිනපතාම කරන්න. දිනපතාම ඔබ වෙනුවෙන් හොඳ ආකල්ප වර්ධනය කරගන්න සොයන් අභිප්‍රේරණය නැති කරගන්න ඔබව වර්ධනය කරගන්න පුළුවන් හොඳම සොයන් යෝජනාවන් ඔබට ලබා දෙන්න. එතකොට කාලානුරූපීව යහපත් ආකල්ප ගොඩනගා ගන්නවා කියන එක ඔබේ ජීවිතේ පුරුද්දක් බවට පරිවර්තනය වෙනවා. අනිවාර්යයෙන්ම ආකල්ප කියන දේවල් වල වගකීම තියෙන්නේ අපිට තමන්ට. එතකොට ආකල්ප වර්ධනය කර ගැනීමේ වගකීම පැවරෙන්නේ ඔබට. තමන්ගේ ආකල්පය ඍණාත්මක ආකල්පයක් කරගන්නවාද එහෙමත් නැත්නම් ධනාත්මක ආකල්පයක් කරනවාද යන්නේ පිළිපද වගකීම තියෙන්නේ ඔබට. ඒ නිසාවෙන් පුළුවන් තරම් ඔබ මොහොන දෙන ගැටලු වලට
පුළුවන්තර සාධනීය විසඳුම් එහෙමත් නැත්නම් අර ධනාත්මකම් පිළිතුරු හොයන්නට ඔබ පොඩ පොඩ හෝ අද සිට හෝ පුහුණු වුණොත් සමහර විට අනාගතයේදී ඔබ මුහුණ දෙන මහා විශාල ගැටලු වලට පවා ඔබට ඉතාමත්ම සරලව මුහුණ දෙන්න සරලව ඒ සඳහා අවශ්‍ය කරන විසඳුම් හොයා ගැනීමට ඔබට අනිවාර්යයෙන්ම හැකියාවක් ලැබේවි. ඒ නිසාවෙන් මේ පිළිබඳව අපි අද කතා කරේ බොහෝ දෙනා මේ ආකල්පමය වශයෙන් ගැටලු වලට මුහුණ දෙන නිසාවෙන්. ඉතින් කතිකාචාර්යතුමනි නොදැනීම කාල වේලාවත් කෙවේ ගිහින් අදට සෙනෙහස නිමාවට පත් කරන්නටයි සූදානම් වන්නේ. අවසෙදී සුපුරුදු පරිදි අපිත් එක්ක එකතු වූ කොළඹ විශ්වවිද්‍යාලයේ සහකාරී ශිෂ්‍ය අනුශාසක එවැගේම කතිකාචාර්ය සුපේශලා රත්නායක මහත්මියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ස්තුති පරිද්‍යා. එසේනම් නැවතත් මෙවැනිම වූ සුවිශේෂී කාලීන මාතෘකාවක් පිළිබඳව ඔබත් එක්ක කතා කිරීමේ බලාපොරොත්තුව ඇතිව අදට අපි සෙනෙහස වැඩසටහන මේ විදිහට නිමාවට පත් කරනවා.